ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්වය සම්බන්ධයෙන් ලෝකබැංකුව සිය නවතම වාර්තාව නිකුත් කරති වෙනවා දෙදහස් විසිහතර වස්ේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය දනාත්මක වර්ධනයක් කරා ලංඟාවීම ආරම්භුවෝද එය මදගමී ත්වයක පවතින බවයි අදාළ වාර්තාවෙන් පෙන්වාදෙන්න්නේ. දැඩි ආර්ථික අර්බදාමේ ගිය වසරේ මෙරට ආර්ථකය සැලකියයවුතු ෙස හැකිලීමට ලක්කු අතර මේ වසරේදී ආර්ථිකේ සිදුවන සංකෝචනය එලෙස බපොතුවේ හැකි බවයි ෝක බැංකුව පුරුවකර්තනය කරන්නේ එය අනුව. මෙ රට ආර්ථිකය මේ වසරේදී සයට හත්තරයි දශමත්තුුණනකින් හැකිලින ඇති බවද ලෝක බැංකුව අනතුරුවන්ග වනවා මෙම ආර්ථිකා භියෝගාමයේ රටේ නයි තිරසරභාවය යථත්වයට පත්කර ගැනීම වෙනුවෙන් විදේශණය මෙෙන්ම ඇතැම් දේශයණය ප්‍රතිවිහුව ගත කිරීමේ අවශ්‍යතාවයද මතු ඇති බවයි ලෝකබැංකුව පෙන්වාදන්නේ එමෙන්ම රටේ උද්දාමනය යම්තාක් දුරකට අවම කර ගැනීමට ශ්‍රී ලංකා මහහාබැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනපාතිකය සම්බන්ධයෙන් සිදුකරන ලද වෙනස්කම් පිළිබඳවද ලෝක බැංකුව මෙිහිදිී අධානය රතිබෙනවා ආර්ථික ංකෝජනය හමුවයේ ලක්‍ෂ පාක පමණ කර්මාත්ත හා සේවාවල රැකියාවල නිරත වුවන්ට සියරැකියා අහිමි වූ අතර අඩු වැටු පලබන පාශ වෙත සිය ආදායම් මාර්ග අහිමිවීම සිදු ඇති බවයි. අදාලවාර්තාවෙන් වැඩිදුරටක් පෙන්වා දෙන්නේ. ජාතින්තර මූල්‍ය අරමුදුලෙන් හිමියූ නයකොටසත් සමඟ. රටේ ආර්ථිකේ යම් ප්‍රවණතාවයක් දැකගත හැකිවද. ඒය ප්‍රශස්ත මට්ටමකට ලංඟා කරගනීමට නම් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික ප්‍රතිපත්ති අනුගනය කළයුතු බවද අදාල වාර්තාවෙන් පෙන්වා දෙන්න. ලෝකෙ සිදුවන් නුසුපපුර් තැනණඩා සිත නිිය ිය චනල්ලෙ අදම සබස් රाइබ කරන්නා.